अपे रटे पुरुद्दक तीनवा अपे सामान्य मिनिस्सु पिलिगन्न विधियक् दैन सामान्य व्यवहारे अपे कियन देयक् तमा एया हरि दक्षय एया लोक कपटी मेक तमा अपे सामान्य समाजे कियन देयक् एया हरिम दक्षय एया लोक कपटीयक् निसा किय हबै अनित् पैत्तेन अपे कियनवा अने मनुष्य उगत मोड़े किया एक पैत्त की उगत मोड़े अनि पैत्तिंग लोक कपटिये किया अतं बिटा पिटे हिनवा किएनवा मैं मनुष्य नाम लोक के काला वातुर बीपु मनुष्य किया लोक के काला वातुर बीपु मनुष्य किया तवत पैत्तिंग अपिटे हिनवा किएनवा मे मनुष्यट नाम हाम दुर्वान गेनुत वडक गत्त हैगी किया मे मनुष्यट नाम हाम दुर्वान गेनुत वडक गन्न पुलुवान किया दैन अद अपि हरियटम कल्पना करला बैलुवोत मे पार्लिमेंतुवे इन्न पिरिस जनतावा तोरगेन तियेन्ने तमंगे कमेत्ते एकक लोक कपटियो टिका अनि पैत्तें लोके काला वतुरु बीपु मिनिस्सु टिका अनि पैत्तें हाम दुरुवांगें उनात वेड़ा गन्न दक्ष मिनिस्सु चांदो को में कतु कर गत्ते कर स्वामी ने महान से लाट केल ते हाम दुरुवांगें उन वेड़ा गत्त मिनिस्सु तमा अदा आपी बालेट गिनाला थी तर जानताव में बालेट गिनाला थी एन्ने තමන්ට කැමැති පිරිසක්. ඒකට අපේ ජනතාවට වැරද්දක් කියන්න බෑ. මොකද උදේ ඉඳන් රෑ වෙනකම් පොඩි කාලේ ඉඳලා අවබෝධ කරගත්තේ ලෝක කපටියෝ ගේන්න. අර මෝඩ උගත්තු ටිකක් නෙමෙයි. ඉතින් මේ නිසා අද අපි තැනකට ඇවිල්ලා ඉන්නවා ලංකාවේ එක පැත්තකින් පරිසරය විනාශ වෙනවා अनि पैत्तिंग आर्थिके खड़ागिन वेटलतीनो अनि पैत्तिंग जनतावट विश्वास्याक ने में रट कोई दिसावट गमांकराई दिकेला में उक्को में कत्तु एच्च थनक तमा अदापी इन्ने अपि मिवेनी थनक इन्ने गमां तमा अद परिसरे गेन खता करानेट सिद्वेला तीन अत्तम रटक आर्थिक गुडना गन्ने नाम सलस्मक्तियन्नो मे सलस्म मे आंडुव गिनापु मे सलस्मे नमतमा सौभाग्य दक्म मे सौभाग्य दक्म कियन वचने तोरगत्ते अपे विवाहारे मे वचने कमति वचनयक् निसा आयसरयक् गत्ते ए वगे वचनयक् सौभाग्यम देशय गुडनगीम उदेसा मा कटयुतु करमि කියලතවා ඡන්දෙ ඉල්ලුවේ දැන් අද අපි බැලුවොත් එහෙම සෞභාග්‍ය ලැබිලා තියෙන්නේ කාටද අද සෞභාග්‍ය ලැබිලා තියෙන්නේ චීනෙට බිලියන 6ක් ණය දුන්න ලංකාවට ඒ බිලියන 6ේ ණය වෙනුවට අද ඉඩකඩම් හම්බ වෙනවා පෝට් සිටි එක හම්බුණා ගොඩනැගිලි හම්බ වෙනවා थवटिक दवसिकीन चीन भाषावत लंका भाषावक्रा की कवधारी दवसक चीन अगमेत्म इंदे मेकत् मगेर अटकील सिंगल भाषावे मिनीसु अल की लोक कपटिये गिनावा जय वे वाकील मेक तम तत्व अपे रटे जनताव रवट्टन्न पुलुवान जनताव सौभाग्य दक्म सौभाग्य दुन्नी काटद इंदियावट अद अदानी समागमे सुपिरी वेलंद सेलविन जॉन कील समागमट दुन तरां सेनगा क्यूहाम बडुगन्न अपे साल्ली को हाट देयान्ने इंदियावट मेक तमा प्रश्न අපි අදානි සමාගමට දුන්න වරාය ගැන කතා කරනවා. හැබැයි අපි හැමදාම ගිල්ල බඩු අරගෙනත් සලකන්නේ අදානි සමාගමටම තමයි.
අත්‍යවශ්‍යම චීනෙට අපි සෑහෙන සෞභාග්‍ය දැක්මක් දුන්නා. අපි ඉන්දියාවට සෑහෙන සෞභාග්‍ය දැක්මක් දුන්නා. දැන් මුතුරාජ වෙලත් ඒ ගබලාගාරේ ඉදි කරලා ඇමරිකාවටත් සෞභාග්‍ය දැක්මක් දෙන්න යන. අත්‍යවශ්‍යම ජනාධිපතිතුමා කියලා තියන්නේ සෞභාග්‍ය දැක්ම පොත ඔයාගෙන අතේ අරගෙන යනකොට ඔය ඡන්දෙ ඉල්ලන වෙලාවේ ඔය සෞභාග්‍ය දැක්ම කතා කරලා තියෙන්නේ පිට රට ගැන. අපේ මිනිස්සු හිතුවා ලංකාව ගැන. ඒ නිසා රතිඤ්ඤපත්තු කරා උඩ පැන්නා ඡන්දෙ දුන්නා. දැන් තේරෙන්නේ සෞභාග්‍ය දැක්ම ඇවිල්ලා පිට රටට අභාග්‍ය ඇවිල්ලා ශ්‍රී ලංකා දීපේට කියලා. දැන් තේරෙන්නේ දැන් තේරෙනකොට මං දැක්ක ඊයේ රූපවාහිනියේ ගෝවි මහතුරු ටිකක් තනකොළ කනවා. දැන් අද ලංකාවේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නේ තනකොළ පමණයි කණ්ඩ. මේ දේවල් දැක්කහම මට දුක හිතෙන්නේ අවුරුදු ගානක් ඉගෙනගෙන කෑ ගහපු පරිසරය විනාශ කරමින් තමා අද මේ සෞභාග්‍ය දැක්මේ අභාග්‍ය ලංකාවට ලැබෙන්නේ කියන එක. මේක හරි දුකයි. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව අදටත් කොරල් පරයක් උඩ රැඳිලා තියෙනවා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ඇදගෙන ගියෙත් කොරල් පර ටික කඩාගෙන, අන්තිමට ගිහිල්ලා නැවතුනේත් කොරල් පරයක් උඩ. අද ඒ කොරල් පරේ කඩාගෙන 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 ඒ එක්ස්ප්‍රෙස් නෞකාව පොළවට ලං වෙනවා. මුහුදේ පතුලට යං වෙනවා. මේ කොරල් පර ටික හැදෙන්න සෙන්ටිමීටර 3ක් හැදෙන්න අවුරුද්දක් යනවා. අවුරුදු 10 ගානක හැදිච්ච කොරල් පර ටික විනාශ කරා එක්ස්ප්‍රෙස් නෞකාව. අදටත් ඒක අපිට මතක කරලා දෙන්න එතනටම වෙලා රැඳිලා ඉන්නවා. හැබැයි මේක තේරුම් ගන්න බෑ. සාමාන්‍ය මිනිස්සෙක්ට ගින් කිව්වත් තේරුම් ගන්න. ඇයි අපි ලෝක කපටිව නෙමෙයිනේ. අපි මෝඩ උගත්තු. මෝඩ උගත්තු කියන්නේ වහන්නේ. ලෝක කපටියන් ගැන තමයි කල්පනා කරමින් ඉන්නේ. එක්ස්ප්‍රෙස් නෞකාව තියෙන්නේ කොරල් පරයක් උඩ. ඕක විනාශ වුණොත් ඒ කොරල් පරය හදන්න තව අවුරුදු 10 ගානක් යනවා මේ රටේ. එදා සුනාමි ආපු වෙලාවේ 2004 35,000ක් මිනිස්සු මැරුණා එක සැරේ. ඊළඟ සුනාමියෙන් කී දෙනෙක් මැරෙයිද කියලාවත් අපිට ගණන් හදාගන්නට බෑ. නමුත් චීන රටේ හදපු එක්ස්ප්‍රෙස් නෞකාව නිෂ්පාදනය කළා මාස 3යි. අලුතෙන් පටන් ගත්ත සමාගමක් සමාගමේ වයස මාස 9යි. ලංකාවට ගෙන්න ගත්තා. අද හැම කෙනාම දන්නවා රහසක් නෙමේ ලංකාවට ඕනකමින් ගෙන්න ගත්තේ. ඒක ගිනිබත් වුණාම අපි වන්දි ගන්න කියලා වාසුදේව නානායක්කාර මැතිතුමා තරම් රතිඤ්ඤපත්තු කරපු කෙනෙක් නෑ වන්දි ගන්න. එතුමා කිව්වා අපිට විශාල වන්දියක් ලැබෙනවා කියලා. ඉතින් එතුමා හිතුවා අර අපිට පුළුවන් වෙයි කියලා ලෝක කපටියෙක් වෙන්න. නමුත් අවාසනාවකට වගේ අද වන්දි ලැබිලත් නැහැ. නෞකාව එතනම තියෙනවා. අපි ඕනකමින් ඒක ගිනිබත් කරගත්තා. මොකද ඒකට හේතුව නයිට්‍රික් අම්ලයේ තියෙන නෞකාවක් ගෙනල්ලා ගිනි ගන්න නෞකාවක් තුල කොහොමද මිලියන ගාණක් ප්ලාස්ටික් කැට තිබ්බේ. සාමාන්‍යයෙන් ඒව තියෙන්න ඕනේ බහාලුම් තුල. නමුත් මේ ප්ලාස්ටික් කැට සියල්ලම තිබුණේ බහාලුම් තුල නෙමේ එළියේ. ඕනකමින් පෙට්‍රලුයි දරයි එකට දාලා තිබ්බේ. මේක ගිනිබත් කරලා මේ අපේ භූමියම අපේ මුහුදෙම ගිල්ලන්න ගෙනාපු නැවක්. හැබැයි දැන් ගැටලුව තමා
මේ නැව කොහොමද ගොඩ ගන්නෙ කියන එක මේ නැවට ලැබිය යුතු වන්දි මුදල් බිලියන 5ක් කියලා හුඟක් අය කතා කරත් අද මේ මුදල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ඉතා පොඩි සොච්චමක් බවට පත් වෙලා තියෙනවා හැබැයි අපි දකින්නවා අර 69 ලක්ෂයක් ඡන්දේ දීලා අරපු පිරිස ලෝක කපටියෝ නිසා ඒ වන්දි දෙන ආයතනයට මොකද්ද කිව්වේ පොඩි ගාණක් දෙන්න රටට ඒක හොඳයි ඒතර ඔක්කොම් පොරකන්නේ ඒකටනේ හැබැයි මගේ සාක්කුවට දාන්න කියලා බලධාරීන් කිව්වා පොඩි ගාණක් තව බිලියන ගාණක් එතකොට මම ඒක ෂේප් කරලා දෙන්නම් කියලා තමා බලධාරීන් කිව්වේ ඒ නිසා අද බිලියන ගාණක් ගියා කෙනෙක්ගේ සාක්කුවට ඉතුරු ටික තමා ඔය ලංකාවට දෙන පොඩි සොච්චම ඊළඟට ඒ ගාණින් බේර ගන්න ආයතනයටත් යම් කිසි මුදලක් ගියා ඇයි ලංකාව මේ තරම්ම මෝඩ තකතිරු අදහස් තියෙන ඇත්තටම තරහ වෙන්න එපා මේක කිව්වට තන කොළ විතරක්ම කායු කන්න යුතු පිරිසක් බවට පත් වුනේ ඊයේ ගෙනාවා කොම්පෝස් පොහොර කියලා පොටෑසියම් ක්ලෝරයිඩ් දාම්මා කියලා රසායනික නෙමෙලු දැන් ඔය පොටෑසියම් ටික දිය වෙලා ගංගාවල් වලට ගියාම වෙන ප්‍රශ්නේ දැක්කහම මතක් වෙයි ඔය කොම්පෝස් පොහොරද රසායනික පොහොරද කියලා මේක තමයි ලෝක කපටියෝ කියන්නේ ඇත්ත දකින්නවා ඇත්ත දන්නවා හැබැයි ඇත්ත විකුණනවා ඇත්ත හංගලා බොරුව ලස්සන්ට විකුණනවා මේක තමයි ක්‍රමවේදය අද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරුන්ගේ පාරිභෝගික ඇමතිතුමා කියනවා බලතල නෑල් අලතල අතේ තියාගෙන අද මිල පාලනයක් නැතුව මිනිසුන්ට කණ්ඩ නැතුව ඉන්නවා කොම්පෝස් පොහොර ගෙනල්ලා රසායනික පොහොර ගෙනල්ලා කියනවා කොම්පෝස් පොහොර කියලා අපේ පස විනාශ කරගෙන යනවා මල් පිපෙන කාලෙට විතරක් පාවිච්චි කරන්න සුසු පොහොරක් ගෙනල්ලා කියනවා මේක දැන් පාවිච්චි කරන්නලු පැලේ වර්ධනය කරන්න පරිසරයට උගන්නන්න බෑ පරිසරය කියන්නේ ස්වභාවයෙන්ම හැදෙන දෙයක් ශාක කියන්නේ ස්වභාවයෙන්ම හැදෙන දෙයක් පසේ තියෙන ද්‍රව්‍ය තමයි ඒක උරාගෙන හැදෙන්නේ නමුත් අවාසනාවකට වගේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු ලෝක කපටියෝ නිසා බොරුව ඇත්ත වගේ කතා කරනවා ඊළඟට චීනෙන් අපිට කියනවා අපේ රසායනාගාර සුදුසු නැහැලු මේ එවන පෝර ද්‍රව්‍ය ගැන පරිශන කරන්න අපේ විද්වතුන් ඒ ගැන කිසිම හඬක් නගන්නේත් නැහැ අද අපේ රටේ තියෙන ලොකුම ගැටලුව තමා මේ බොරුව 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 ලොකු වෙන තරම පහුගිය කාලේ එක්ස්ප්‍රෙස් නෞකාව ගිලිච්ච වෙලාවේ අර ප්ලාස්ටික් කැට කාලා සත්තු මැරුණා කිව්වහම අපේ ලාංකිකයෙක් කියනවා අපිට පුළුවන්ලු ප්ලාස්ටික් කැට කන්න ඕන කෙනෙක්ට පුළුවන්ලු ප්ලාස්ටික් කැට කන්න මුකුත්ම වෙන්නේ නැහැලු මං කැමති එතුමා අහුරක් කාලා පෙන්නවන මොකද ඒකට හේතුව අපේ ශරීරේ නැ කිසිම එන්සයිමයක් ප්ලාස්ටික් දිරවන්න එතුමා කෑමනම් එතුමාට පිළිකා රෝගය හැදෙනවා මොකද ඒකට හේතුව ඒ ප්ලාස්ටික් කැට තමන්ගේ ආහාර මාර්ගයේ හිර වෙලා ඊට පස්සේ ඒ වටා තියෙන සෛල કૃතිම වෙලා එතුමාගේ බඩවැලේ නොයෙකුත් විදිය ආබාධ ඇති වෙන්න පටන් ගන්නවා ඇයි මේ තරම් බොරු කියන්නේ මේ රජය ආරක්ෂා කරන්න අද වනාන්තර ටික කපාගෙන යනවා වනාන්තර ටික කපාගෙන ගිහිල්ලා කියනවා
ඒව අවශේෂ කැලෑ නිසා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය දීලා තියෙනවා කියලා. නමුත් අවශේෂ කැලෑ කපන්නට කිසිසේත්ම බෑ පරිසර අගයින් වාර්තාවකින් තොරව. මේ බලය අපේ පරිසර ඇමතිතුමාට තියෙනවා. හැබැයි පරිසර ඇමතිතුමා කියනවා ලෝක කපටියෙක් නිසා වෙන්න ඇති අනේ මම මොකක් කරන්නද මමත් විරුද්ධයි මේ කැලෑව කපනකට කියලා එකක් පැත්තකින් පස්තික විනාශ කරනවා එක පැත්තකින් ඇලියතු අතින් ටික විනාශ කරනවා කැස්පෑවන් ටික විනාශ කරනවා කොරල් පර ටික විනාශ කරනවා තෙත් බීම් ටික විනාශ කරනවා අර මුතුරාජ වෙල හදන්න යන බලාගාරේ පරිසර ඇගීම් වාර්තාවේ ලියවිලා තියෙනවා බෝගහක් තියෙනවලු මේ යෝජිත ප්‍රදේශේ ඒ බෝගහට වඳින්නේ ටිකයිලු පිරිස ඒකට හේතුව ඒ ප්‍රදේශේ වැඩිම ඉන්නේ කතෝලිකයන් නිසා ඒ නිසා මේ බෝගහට වඳින්න එන්න තරම් බෞද්ධය ඒ පැත්තේ නැති නිසා කිසි ගැටලුවක් නැල්ලු බෝගහ කපන එකට මට හිතා ගන්නවත් බෑ පරිසර ගේම් වාර්තාවක මේ වගේ දේවල් ලියවෙනවා කියලා ලංකාවේ පමණමයි මේ වගේ බහුබූත ලියලා බහුබූත තීරණ අරගෙන බහුබූත වැඩ කරලා හැබැයි ඡන්ද වෙලාවට ආයිත්පත් වෙන්න පුළුවන් ලංකාව වගේ රටකම විතරයි මේ ගැටලු නිසා තමා මම ස්තුතිවන්ත වෙන්නේ පරිසර වේදීන් එකතු වෙන්න දැන් කාලේ ඇවිල්ලා රට වෙනස් කරන්න නම් පක්ෂ වලින් ඇති වැඩක් නැහැ රට වෙනස් කරන්න නම් පාට වලින් ඇති වැඩක් නැහැ රට වෙනස් කරන්න නම් ආගම් ભેද වලින් ඇති වැඩක් නැහැ පක්ෂ වෙනස් රට දියුණු කරන්නට නම් අපේ රටේ තියෙන ಜಾති ભેදය නැති වෙන්න අවශ්‍යයි. අද අපේ රටට අත්‍යවශ්‍යම දේ තමා එකමුතුව පරිසරය ආරක්ෂා කර ගැනීම. මේ රජය අවුරුදු 5කින් යනකොට ලංකාවේ තෙත් බිම් ටිකත් විනාශ කරලා වනාන්තර ටිකත් විනාශ කරලා මූදත් විනාශ කරලා ආකාශෙත් විනාශ කරලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් විනාශ කරලා මිනිස්සුන්ගේ මොළ ටිකත් විනාශ කළා තමයි යන්නේ සෞභාග්‍ය දැක්ම නිසා සෞභාග්‍ය දැක්මේ කොයි තරම් ප්‍රීතිය නිසා අපේ ශ්‍රී ලංකාව වාග්යට යනවා සෞභාග්‍ය දැක්මේ ප්‍රීතිය පිරි වැක්කරෙන්නේ චීනය ඉන්දියාව සහ ඇමරිකාවට පමණි මේක මම උඩ පැන පැන කිව්වත් ශ්‍රී ලංකාවේ මිනිස්සු තේරුම් ගන්නෙ නම් නැ අපේ රටේ මිනිස්සු ඇත්ත වශයෙන්ම හරි අවාසනාවන්තයි හොඳ රටක් හම්බුණා හොඳ මොළයක් හම්බුණා හැබැයි ඒ මොළේ පාවිච්චි කරන්නේ නැ අද හොඳම මොළ ටික තාම සුපිරි ගණේ මොළ ටික තියන්නේ මිනි පෙට්ටිය ඇතුලේ. ඇයි පාවිච්චි නොකරමයි යන්නේ? බ්‍රෑන්ඩ් නිව් මොළ. මැරිච්ච කඳන් ඇතුලේ. බ්‍රෑන්ඩ් නිව් මොළ ටික යනවා කනත්තට මැරිච්ච කඳන් අස්සේ. එදා ඉඳලා අපේ රටේ මිනිස්සු ඉගෙන ගත්තේ නෑ ඉපදුනේ ඇයි කියලා. ඉපදුනේ යමක් මේ ලෝකේ කරන්න කියලා. මිනිස් ආත්මයක් ලැබුවේ ඒ මිනිස් ආත්මයෙන් ප්‍රයෝජනේ ගන්න කියලා තමනුත් හැදිලා අනුනුත් හදාගෙන ඉපදිච්ච රටට කෙලෙහි ගුණ සලකන්න කියලා මේ රටේ මිනිස්සු ඉගෙන ගත්තේ නැහැ. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. අපි පොඩි කාලේ ඉඳලම ඇහිලා තියෙන්නේ මොකද්ද? එයා දක්ෂයි. ලෝක කපටියෙක්. හැබැයි උගතා මෝඩයා අපි ඡන්ද දෙන්න ඕනේ ලෝකේ කාලා වතුර බීපු අයට අපි ඡන්ද දෙන්න ඕනේ හාමුදුරු කෙනෙක්ගෙන් හරි
වැඩක් ගන්න පුළුවන් මිනිහෙක්ට. පහුගිය කාලේ 69 ලක්ෂයම හොයලා දුන්නේ අපේ ගරු ස්වාමීන් වහන්සේලා. දැන් අද අපි ඉන්නවා අපේ පරිසරයේ විනාශ වෙමින් යනවා. අපි ඒක දිහා බලන් ඉන්නවා. මම මතක් කරන්න කැමතියි. බුදුන් වහන්සේ නැවත නැවතත් අපිට මතක් කරා බෝගසේ තියෙන වටිනාකම. නැවත නැවතත් මතක් කරා කෙලේ ගුණ සැලකීමේ වටිනාකම. ක්‍රිස්තියානි ධර්මෙත් නැවත නැවතත් මතක් කරන්නේ මේ ලෝකයේ මිනිසා වෙනුවෙන් නිර්මාණය වෙලා ඒ ආරක්ෂා විය යුතුයි කියලා. මගේ එකම ප්‍රාර්ථනාව ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට මේක තේරුම් ගන්න බැරි වුණත් දරුවනුත් තරුණ පරපුරත් මේක තේරුම් අරගෙන ඉදිරියට එන්න උන්ට ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක්ම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.